ආයිබෝන් යාළුවනේ, ඔන්න මම කිව්වා වගේ මගේ YouTube channel එකේ පොඩිවට keyboard පුහුණු කරන පොඩි වැඩසටහනක් පන්තියක්ම ගිමු. පොඩි class එකක් පටන් ගන්නවා කිව්වා. ඔන්න මං අද ඒක පටන් ගන්නවා යාළුවනේ, ඔයාලා වෙනුවෙන්. එතකොට මම මේක ගැන පොඩි හැඳින්වීමකුත් කරා, පොඩි voice clip එකක් දැම්මා YouTube එකේ. ඒකත් ගොඩක් කට්ටිය බලලා තිබුණා. ඉතින් යාළුවනේ, ඉතින් වැඩි කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි පළවෙනි පාඩම පටන් ගමු මේ විදිහට. එතකොට තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මේකට join වෙච්ච ගොඩක් අය මම දන්නවා මේ වෙනකොට keyboard එක use කරනවා. ඒ වගේම සින්දුත් ප්ලේ කරනවා අනිවාර්යෙන් ගොඩක් අය. ඒ කට්ටියත් අනිවාර්යෙන් මුලින්දම පොඩ්ඩක් බලා ගන්න. කොහොමත් ඉගෙන ගන්න දෙයක් අපත යන්නේ. පොඩ්ඩක් හැබැයි මං මේක සරලව කියා දීගෙන යන්නේ. ගොඩාක් කියන්නේ මහා ගොඩක් මේ ස්පීඩ් එකට කියලා දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි ස්පීඩ් එකට කියලා දෙනවා. මොකද ගොඩක් අය දන්න නිසා. ඒත් අර පොඩ්ඩක් මුලින්දම තමයි මම මේක පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද කිසිම දෙයක් දන්නේ නැති පිරිසකුත් මේකට අනිවාර්යෙන් join වෙලා ඇති. ඒක නිසා මම පොඩ්ඩක් මුලින්දම කියලා දෙනවා මේක. ඉතින් යාළුවනේ, කතා කරා ඇති. අද මම ඔයාලට කොහොමත් මගේ පාඩම් මම වැඩි කාලයක් ගන්න නැහැ. පොඩි වීඩියෝ ක්ලිප් එකක් විදිහට තමයි පොඩි පොඩි කෑලි පොඩි පොඩි පාඩම් ඔයාලට දෙන්නම්. මොකද එකපාර පැය දෙකේ පාඩම් කරොත් එහෙම ඒක ඔයාලට මතක හිටින්නේ නැහැ, කරගන්නත් අමාරුයි. එතකොට ඔයාලට පොඩ්ඩක් නිකන් එපා වෙලා වගේයි. ඒක නිසා මම අද පොඩි පාඩමක් කරලා එයන්නම්. මුලින්ම ඉතින් අපිට අදාළ වෙන්නේ මේකේ සොර ටික කොහෙද තියෙන්නේ, මොනවද සොර ටික කියලා තියෙන තැන් අඳුර ගන්න. ගොඩක් අය දන්නවා ඇති, දන්න තිය අය බලා ගන්න, දන්න අයත් චුටක් බලා ගන්න. ප්ලේ කරන විදිහත් මම කියනවා ඒවා. එතකොට අපි බලමු මේ සොර ටික කොහෙද තියෙන්නේ, මොනවද මේ සොර ටික කියලා. අපිට අදාළ වෙන්නේ සරිගම පදනි. ඔන්න ඔය සොර ටික තමයි අපිට මුලින්ම වැදගත් වෙන්නේ. එතකොට සා මුල්ම සොරේ අපේ සා. ඒක පටන් ගන්න යාළුව බලන්න හොඳට. මෙන්න මේ ඔයාලට පේනවා ඇති, මෙන්න මේ කළු පාට නෝට් දෙකක් ඉස්සරහා මෙන්න මේ පීඩන සොරේ සා. ඊට පස්සේ තව ඔයාලට එතකොට අපේ සරිගම පදනි පටන් ගන්න තැන තමයි මෙතන. සාරි ගාමා පාදානි, ඕක තමයි එක ඔක්ටෙව් එක තියෙන ස්වර ටික. මේ ටිකක් තියෙනවා, ඒ ටික මම කියන්නම්. මං කිව්වේ අවසාන ස්වරේ සානි දන්නේ මෙන්න මේ ඔක්ටෙව් එකට ඔක්ටෙව් එකකට අදාළ සියලුම ස්වර මෙන්න මේ රාමු ඇතුළේ තමයි තියෙන්නේ. එතකොට කළු නෝට් දෙකක් ඉස්සරහා තියෙන්නේ සා. අනිත් පහසු මතක තියාගන්න පහසු නෝට් එකක් මා. ඒක පහසු මෙන්න මේ නිසා, කළු නෝට් තුනක් ඉස්සරහන් තියෙන්නේ මා ස්වරය. එතකොට අපි නෝට් දෙකක් අඳුර ගන්න දැන් දන්නවා. ඒ කියන්නේ ඉක්මනටම අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට ඔයාලා බලන්න මෙච්චර කීස් ගොඩක් මේ තිබුණට මගේ කීබෝඩ් එකේ, මගේ නෙමෙයි ඔයාලගේ කීබෝඩ් එකේ. සමහරක් විට ඔක්ටේව් 5යි තියෙනවා ඇති. මගේ කීබෝඩ් එකේ ඔක්ටේව් 5ක් තියෙනවා. ඔයාලට සමහරක් විට ඔයාලට ඔක්ටේව් 3ක් වගේ පේන්නේ. මේ හැරී පොඩ්ඩක් කළු කරා. එතකොට මේ ඔක්ටේව් ගොඩක් තිබුණට මෙන්න මෙතන ඉඳන් මේ සායකේ ඉඳන් මේ නියේකට වෙනකන් එක ඔක්ටේව් එකක්. මේ සෙට් එකේ ස්වර ටිකම තමයි මේ වගේ හැම එකකම තියෙන්නේ. ඉතින් යාළුවනේ, ලොකු දෙයක් නෑ ඉගෙන ගන්න. තව දෙයක් මේ ස්වර මතක තියාගන්න, කවදාවත් මේකේ වයිට් බෝඩ් මාකර් පෙන් එකකින්වත් සමහර අය මේකේ ලියනවා ස්වර ටික, එහෙම ලියන්න එපා. තව අය ස්ටිකර් වල ලියලා අලවනවා, එහෙම ලියන්නත් එපා. කවදාවත් මතක හිටින්නේ නැහැ. කාලේ වැඩි මතක හිටි, කාලයක් වැඩි යන. ඒක නිසා එහෙම එපා. දැන් මම ඔයාලට කිව්වා ස්වර දෙකක් අඳුර ගන්න ලේසි. සා තියෙන දැනටක් ගාලා අපිට කියන්න පුළුවන් ඉක්මනටම මෙන්න මේ කළු පාට නෝට් දෙකක් ඉස්සරහින්.
ඊට පස්සේ මා තියෙන්නේ මෙතන කළු නෝට් තුනක් ඉස්සරහෙන්. එතකොට අපි දන්නෝ සා ඉඳන් මේ වයිට් කී ටික සුදු පාට කී ටික මොනවද කියලා. දැන් ඔයාලට මේවා සාරීගා හදලා උනත් ඔයාලට දැන් කියන්න පුළුවන් මේ නෝට් එක මොකක්ද වෝරින්. මේක දන්න නිසා ඔයාලට සාරීගා මේක ගා කියලා කියන්න පුළුවන් හැකියාව ඔයාලට තියෙනවා. එතකොට මේක ඔයාලා දන්නවා මේ කළු නෝට් තුනක් ඉස්සරහා මං කිව්වා තියෙන්නේ මා. එතකොට එතනින් පස්සේ මේක ඇහුවොත් එක පාට මේ නෝට් එක ඒකත් ඔයාලට හදාගන්න පුළුවන් මේක මා කියලා දන්න නිසා මෙතන ඉඳන් හදාගන්න ඌමනාවක් නැහැ. මා පා ආදා කියලා කියන්න පුළුවන්. අනිත් එකත් ඉතින් ඒ විදිහටම ඔයාලට කියන්න පුළුවන්. ඒක ඔයාලට පොඩ්ඩක් මේක ප්ලේ කරද්දි ওই නෝට් ටික ඉක්මනට ඒක නම් මතක හිටිනවා බය වෙන්න එපා. එතකොට අපි බලමු මේ කළු පාට නෝට්ස් මොනවද කියලා. කළු නෝට්ස් තියෙන්නේ මේ පළවෙනි කළු නෝට්ස් එක. මේක කෝමල රී. අපි මේකට කියනවා කෝමල රී. මේක කෝමල රී. මේක කෝමල ගා. මේක කෝමල මා නෙවෙයි තිවුර මා. මේක කෝමල දා. මේක කෝමල නි. හරි. කෝමල ගා කෝමල රී සෝරි කෝමල රී කෝමල ගා තිවුර මා කෝමල දා කෝමල නි. සොර ටික දැන් අපි දන්නෝ ඔක්කොම ටික දන්නෝ. ඉතින් දැන් යාළුවනේ මට මේ වාලට කියලා දෙන්න උවමනාවක් නැහැ. මේ වගේ වෙනස වෙන්නේ හඬ මේ මං ගහන්නේ සාමාන්‍යයෙන් මධ්‍ය සප්ත මැද හරියෙන් කීබෝඩ් එක මැද සාමාන්‍යයෙන් මධ්‍ය සප්තකය කියන්නේ මේ හරියට අපි කියනවා මධ්‍ය. එතකොට මෙහි මන්ද්‍ර මේ පැත්ත හරිය කෙළවලට වෙනකන් උච්ච හඬේ උච්ච මධ්‍ය මන්ද්‍ර ඔන්න වෙනස් වෙනස විතරයි ඇති වෙන්නේ. හඬක උස් පහළ අර පිච් එක ඉහළ පහළ යන වෙනස විතරයි මේවා තියෙන්නේ. නැතුව සොරවල වෙනසක් නැහැ. මේ සායක කළු නෝට් දෙකක් ඉස්සරහා නම් මේ සා මේ කළු නෝට් දෙක ඉස්සරහා තියෙන්නේ සා. සාම තමයි. ඒක මෙතන මෙතන විතරක් නෙවෙයි මේ මෙහෙටත් මගේ ඔක්ටේව් තියෙනවා. ඔයාලට පේන්නේ නැහැ. පොඩ්ඩක් මම කැමස් එක අහුවෙලා තියෙන මේ හරියට නිසා. ඉතින් ඒක ගැන හිතන්න එපා. ඔයාලා පාඩම් කරගන්න ඕනේ මෙන්න මෙතන ඉඳන් මෙතනට විතරයි. මං කියන්නේ මේ දන්නේ නැති අයට කීබෝඩ් එක දී අල්ලන්න ගත්ත අයට මෙතනින්නම් මෙතෙන්ට විතරක් කමන්නයි. කටපාඩම් කරගත්තොත් ගොඩක් හොඳයි. ප්‍රශ්නයක් නෑ ඔයාලා මේක සද්ද කරලා කියවන ගමන් ප්ලේ කරන්න. එතකොට ගොඩක් මතක හිටිනවා. මතක හිටින එක ගැන වැඩිය හිතන්න දෙයක් නෑ. ඒක කොහොමත් ඔයාලට ප්ලේ කරද්දි ඒක ගැන වැඩිය හිතන්න එපා. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් මේකට ඉංග්‍රීසි වලින් උත් අපි මේ සොර හඳුන්වනවා. ඒක අපි මේ විදිහට කියනවා. මේ සායකට මෙතන ඉඳන් මන් දිගටම කියාගෙන යනවා. මේවා ඒ තරම් ලොකුවට කියලා දෙන්න දෙයක් දේවල් නෙමෙයි. එකපාරක් කියලා දුන්නම් ඇති ඒකත් සාමාන්‍යයෙන් ගොඩාක් ස්ලෝම කියලා දෙන්න ඕනේ නැහැ. ඔයාලට මතක හිටිනවා මම මෙතෙන් දැන් කියාගෙන යනනම් සායක ඉඳන්ම සා. සායකට අපි කියන්නේ සී. සී D E F A B sorry C D E C D E F G A B C D E F G A B. එතකොට උඩ ටිකට මම කියන ඉංග්‍රීසියෙන් කියන ඒවා මේකට අපි කියනවා. ඒකට විදි දෙකකට පමණක් අය කියනවා. මම දෙවිදිහම කියන්නම්. මේවා සමහරක් අය කියනවා sharp note කියලා ඉංග්‍රීසියෙන් මම කියන්නේ. එතකොට සමහරක් අය කියනවා flat කියලා. මම දෙවිදිහම කියන්නම්. සොරේ එකයි. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂරේ එකයි. ඔව් සමහරක් අය මේවට මේ කළු notes වලට sharp note flat note කියලා දෙකම කියනවා. මං ඒ දෙවිදිහම කියන්නම්. හැබැයි සොරේ වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ ඉංග්‍රීසි අක්ෂරේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒකමයි. මෙන්න මෙහෙමයි ඒවා කියන්නේ.
මේක D flat මේකට මෙන්න මේ note එකයි ආව් sorry පොඩි වැරදීමක් වුණා මේ note එකට සමහරක් අය D flat කියලා කියනවා තව මේකට පාවිච්චි කරනවා C sharp C sharp කියලා C sharp කියලා පාවිච්චි කරනවා එතකොට මේක E flat මේක මෙන්න මේ note එක මෙන්න මේ note දෙක විතරයි ඔය ඉංග්‍රීසි ඉංග්‍රීසි අක්ෂරේ වෙනස් වෙන්නේ මේක F sharp F sharp කියලා කියනවා තව මේකට G flat කියලාත් කියනවා අනිත් ඒවා සාමාන්‍ය විදිහටම A flat B flat A flat B flat එතකොට D flat D flat C sharp E flat F sharp G flat A flat B flat ඔන්න ඔය විදිහට තමයි සොරට කියන්නේ දැන් මම ඔයාලට ගොඩක් කරපු අයට නම් මේක දන්නව ඇති ගොඩක් අය දන්නව ඇති දන්නේ නැති අය නැවත මම කිව්වා වේගෙ වැඩි නා ආයෙත් මේ වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් පස්සට ගම් බලන්න සොරටි කොන්න දැන් මම ඔක්කොම කියලා තියෙන්නේ ඔන්න ඔය ටික අතර තමයි ඔක්කොම මේ සින්දු අපිට ඇහෙන හැම මියුසික් එකක්ම ප්ලේ වෙන්නේ මෙන්න මේ රාමුව ඔය මං කියපු සොරටි ඇතුළේ විතරයි ඉතින් මහ ලොකු දෙයක් නෑ යාළුවනේ පොඩ්ඩක් මහන්සි වුණා නම් අපිට රක් ගාලා ලොකු වැඩකුත් නැහැ ඉතින් සින්දුවක් අපේ ටාගට් එක අවසානයේ අපේ නෙවෙයි ඔයාලගේ ඔක්කොගෙම ටාගට් එක සින්දුවක් අහලා ප්ලේ කරන්න එන මට්ටම හරියට මේ විදියට ඒකනේ ඉතින් ඒක කරන්න ඔය ටික මෙන්න මේ ටික විතරයි ඔය මේ ටික ඇතුළේ තමයි ඔය ටික ඔක්කොම සිද්ධ වෙන්නේ එතකොට එතකොට බලමු අපි මේක කොහොමද මේ C ස්කේල් එක. මෙතන ඉඳන් මම ඔයාලට කියලා දුන්නේ මෙතනට C ස්කේල් එක. මේ රාමුව ප්‍රධානම කොහොමද ප්ලේ කරන්නේ? මේ කළු නෝට්ස් නැතුව මම කියන්නේ දැන් මෙන්න මේ සරිගම පද නිස වෙනකම් සා වෙනකම් අපි ප්ලේ කරමු. කොහොමද ප්ලේ කරන්නේ මොන ඇඟිලිද යන්නේ? එතකොට ප්ලේ කරන්න කලින් මට කියන්න ඕනේ ඔයාලා මේ කීබෝඩ් එක ප්ලේ කරනකොට අනිවාර්යෙන් කීබෝඩ් එක මේ පැත්තකට වෙන්න මේ පැත්තට වෙන්නවත් මේ පැත්තට වෙන්නවත් ඉන්න එපා හරියටම ඔයාලා ලැකිටලා ප්ලේ කරත් ඉඳගෙන ප්ලේ කරත් ඔයාලා කීබෝඩ් එකට හරි මැදි වෙන්න ඉඳගෙන ප්ලේ කරන්න එතකොට ටිකක් පහසුයි තව දෙයක් මම නිකන් කියන්නේ කීබෝඩ්ස් දෙකක් තියෙනවනම් දෙකෙන් ඔයාලා සමහරක් ප්‍රැක්ටිස් වෙන්න හදනවනම් ඔයාලා ගිස්සෑන් එකේ කීබෝඩ් දෙක තිබ්බම මෙන්න මේ ඔයාලට පේනවා ඇති මේ C එක මේ සාසොරේ ඒ කෙලින්ම තමයි උඩ කීබෝඩ් එකෙත් ඒ නෝට් එක තිය වෙලා තියෙන්න ඕනි ස්ටෑන්ඩ් එකේ. ඒකත් අනිවාර්යෙන් වෙන්න ඕනි. මම නිකන් කිව්වේ දෙකකින් ප්‍රැක්ටිස් කරන්න නැතුව ඇති ගොඩක් අය. මම නිකන් කිව්වේ දෙ. හරි අපි බලමු කොහමද මේකේ මම දැන් කියලා දීපු නෝට් එක ප්ලේ කරන්නේ ඇඟිලි. ප්ලේ කරනකොට මෙන්න මේ ඇඟිලි ටික සාමාන්‍යයෙන් දුන්නා. ඒ කියන්නේ ඇඟිලි ගොඩක් මෙහෙම කෙලිනුත් නෙවෙයි ඔහොම නමලත් නෙවෙයි ගොඩක්ම වෙලාවට ඔන්නෝම ප්ලේ කරන්න බලන්න චුට්ටක් අමාරුයි ඔය විදිහට ප්ලේ කරන්න බලන්න සාමාන්‍යයෙන් දුන්නක් විදිහට ඇඟිලි ටික තියෙන්න ඕනි එතකොට පහසුයි හරි මම ප්ලේ කරලා පෙන්නන්නම් මේවට යන ඇඟිලි කොහොමද මේක ප්ලේ කරන්න කියලා පළවෙනි සා නෝට් එක අපි පටන් ගන්නෙ මෙන්න මේ මාපුට ගිල්ලේ සා දැක්කද මා නෝට් එකට එන්නෙත් නැවත මේ මාවට ඇඟිල්ල ආයි බලමු එක කොහොමද එන්නේ කියලා යටින් යටින් ඇඟිල්ල අර ඇඟිල්ල එකට යටින් මා පා දා නී මේ ඇඟිල්ලත් ඔයාලා මේ ස්කේල් එක පුරුදු වෙනකොට මෙතන සා එකක් තියෙන්නේ ඊළඟට මේක යටින් දාලා ගහන්න හදන්න එපා ස්කේල් එකක් එක දිගට ගහනකොට අර ඇඟිල්ලත් පාවිච්චි කරන්න මොකද ඒක නැත්තම් පාවිච්චි වෙන්නෙම නෑනේ අපිට ඒ ඇඟිල්ල තුරු වෙන්න මේ පුරුදු වෙන ට්‍රේනින් ටිකේ ඒ විදිහට ගහන්න මෙන්න මේ විදිහට මේක ප්‍රැක්ටිස් කරන්න
පිටිපස්සට. ස්පීඩ් ගහන්න යන්න එපා, එකපාරටම ප්ලේ කරන්න යන්න එපා. හිමීට පුළුවන් විදියට ස්ලෝලි ඕක ප්‍රැක්ටිස් කරන්න. එතකොට ප්‍රැක්ටිස් කරන්න ඕනි තව පොඩි විදිහක් තියෙනවා, මං ඒකත් කියන්නම්. ඔයාලට මේ අභ්‍යාසතාව දෙකක් තියෙනවා, ඒ දෙකත් දීලම මං කියන්නම් ඒ ප්‍රැක්ටිස් කරන්න ඕනේ විදිය. දැන් ඔයාලා දන්නවා ප්ලේ කරන්න කොහොමද කියලා, ඒ කියලා දීපු ටික. යාළුවනේ මේ ටික කීබෝඩ් දැනට ප්ලේ කරන, හොඳට ප්ලේ කරන අයට අවශ්‍ය වෙන්නේ නැහැ මං මේ ටික කියලා දෙන්නේ. වැඩියක් මං කිව්වනේ අද ඊයේ මියුසික් කරන්න, කීබෝඩ් ප්ලේ කරන්න පටන් ගත්ත එක්කෙනෙක් මේව දන්නේ නැති නිසායි මම මේ ටික කියන්නේ. වැඩි වෙලාවක් ගන්නත් බෑ, මොකද ඔයාලගේත් කාලේ. බොහොම සරලවම තමයි මම මේක කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දිගට පාඩම් අඳින්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට අර අදියේ ජොයින් කියන්නේ කීබෝඩ් ප්ලේ කරන්න පුරුදු වෙන්න පටන් ගත්ත අයට පොඩ්ඩක් කියන්න ඕන නිසායි මේ දේවල් මේකින් එකට නැවත නැවත කියන්නේ. හරි, ඊළඟට මම කියන්න ඉක්මනට මම දෙන්නම් ඊළඟ අභ්‍යාසයේ ප්‍රැක්ටිස් කරන්න මෙන්න මේ ටිකක්. අර නෝට් ටිකම දෙපාරක් අර විදිහටම අර ඇඟිලිම පාවිච්චි වෙන්න ඕනේ. ඒ විදිහට ප්ලේ කරන්න දෙක දෙක. මම එකපාරක් ප්ලේ කරලා පෙන්නන්නම්. ඒයි දෙවෙනි අභ්‍යාසේ. එතකොට තුන්වෙනි එකත් මෙන්න මේ විදිහට. ඒකමයි නෝට් තුනක් මෙන්න මේ විදිහට. ඔන්නය අභ්‍යාසය තුන්වෙනි එක. එතකොට දැන් තව එකක් දෙන්න මම ඔයාලට. මෙන්න මේ අභ්‍යාසෙත් වැදගත්, ඇඟිලි දෙක හුරු වෙන්න. මේක ඔයාලා දැන් මම මේ කියලා දීපු අභ්‍යාසය ඔයාලට පුළුවන්, දැන් මම ගහලා පෙන්නුවට, මම ප්ලේ කරලා පෙන්නුවට ඔයාලට පුළුවන් ස්පීඩ් එක, මේ ස්පීඩ් එක හදාගන්න. ওই ස්පීඩ් එකට නෙමෙයි මං කියන්නේ, ගොඩාක් ස්පීඩ් ඔයාලට පුළුවන් තරම් ඔය විදියට ගහන්න. ඒකෙන් තමයි ඇඟිලි හැදෙන්නේ. ඇඟිලි පොඩ්ඩක් ස්පීඩ් දුවන්න අපි පුරුදු වෙන්න ඕනේ. ලොකුවට මහා ගොඩාක් ස්පීඩ් වෙන්න ඕනේ නැහැ. ඒනකට පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඕක කරාම ටික දවසක් ඔයාලට නිකම් ඇඟිලි ටික පාට් එකක් ගහන දවසට හරි ලේසියෙන් අතුර ගන්න ලේසියි. ඒක නිසා ස්පීඩ් එක හැදෙන්නයි ඇඟිලි ටික එක්සයිස් වෙන්නයි තමයි ওই ටික අභ්‍යාස ටික දෙන්නේ. ওই ටික හරියටම කරන්න ඕනේ. ওই මුල අලුතෙන් පටන් ගත්ත එක්කෙනෙක්ට අනිවාර්ය වැදගත් ওই දේවල් හරියටම කරන්න. එතකොට මෙන්න මේ අභ්‍යාසෙත් කරන්න. මේක ඇඟිලි පහම පාවිච්චි කරන්න මේ විදිහට. ඇඟිලි යටින් දාන්න යන්න එපා. මෙන්න මේ විදිහට. ඒ පැත්තට ගහලා අවරෝණ විදිහට ආපස්සට. එකපාරයි කියලා දෙන්නේ ඔයාලට මේක බලන්න හැකි සැරෙන් සැරේ කොහොමද මේ අභ්‍යාස ටික. ඔන්න අභ්‍යාස හතර ගොඩක් ට්‍රේනින් කරන්න අභ්‍යාස නෑ මගේ වැඩිය. ඕකම තමයි ගහන්න තියෙන්නේ, ඕකම තමයි ප්ලේ කරන්න තියෙන්නේ. අනිත් ස්කේල් වලත් ඒ ටික ස්කේල් ඉතුරු ටික මම අදම දෙන්නේ නෑ. එහෙම දෙන්න බෑ, මොකද මේ උඩ නෝට් එකක් දී ටිකක් අමාරුයි. ඒව මම කියලා දෙන්නම්. මේක අපේ පළවෙනි පාඩම, ඒක නිසා යාළුවනේ ඔය කියලා දීපු ටික හරියට සාමාන්‍ය ස්පීඩ් එකක් වෙනකන් ගහන්න. ඔය ටික ප්ලේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔහොම ඉන්න පොඩ්ඩක් ඔයාලට මම කියලා දෙන්නම්. ඔයාලා යූස් කරන්නේ හොඳ සාමාන්‍ය වන් මෑන් කීබෝඩ් එකක් වගේ එකක් නක්, PSR මොඩල් එකක් නක්. ඔයාලා එකේ තියෙනවා කීබෝඩ් එකේ වම් අත පැත්තේ. ඔයාලට පේන්නේ නැතුව ඇති. ඔයාලගේ අර ටෙම්පෝ කවුන්ට් එන මෙට්‍රෝනෝම් කියලා
බටන් එකක් මේ වම් අත පැත්තේ තියෙන්නේ. ඕක සාමාන්‍යයෙන් one man keyboard වල තමයි තියෙන්නේ ගොඩක්. Yamaha Casio ලා තියෙන normal keyboard වල කොහොම වුණත් ඒක තියනවා නම් ඒක දාලා ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. ඔන්න ඔය count එකට ඔයාලා අර මන් දීපු අභ්‍යාස practice කරන්න ඕනේ. එතකොට ඒ PSRS keyboard වල හොඳ keyboard වලනේ. එතකොට ඔය keyboard එකක් හොඳ එකක්. ඔය වගේ ලොකු keyboard එකක් නැති කෙනෙක්ට අනිවාර්යෙන් මේ වගේ phone එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ app එකක් ඔකට use කරන්න. Play Store එකේ තියෙන ඕන තරම්. මෙන්න මේ app එක ගන්න එක හොඳයි කියලා හිතෙනවා මට. ඔයාලා මේක search කරන්න. මෙන්න මේක. Metro no ඔයාලට පේනවද දැන් නෑ. මම අකුරු ටික කියන්නම්. M E T R O N O M E කියලා සර්ච් කරාම එනවා. ඒකේ මෙන්න මේ app එක. මෙන්න මේ නිල් පාට තියෙන මෙතන. මෙන්න මේ app එක ගන්න. ඒ app එක ගන්න මම ඒක install කරලා ඇත්තේ. ඒක මෙන්න මේ විදිහට play කරගෙන මෙන්න මේක එය app එක අරගෙන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේවා මුකුත් දාන්න යන්න එපා. එක එහෙම තියෙද්දි මේක සාමාන්‍යයෙන් 94 100 වගේ දාගන්න. මේ මෙතනින් යාට මෙයාට කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම මේක 100 දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ සද්දේ බලන්න. ඒ ටෙම්පෝ එකට ඒ රිදම් එකට ඒ යන ස්පීඩ් එකට ඒකත් එක්ක ස්පීඩ් එක හදාගන්න පුළුවන්. ඔයාලට දැන් මම ඒ මේක දැන් මම ඒ ටෙම්පෝ එක තියලා තියෙන්නේ පේනදි 100කට. ඔයාලට ඒක පටන් ගන්න ස්පීඩ් වැඩි නම් පොඩ්ඩක් අඩු කරලා ඒකට පුරුදු වෙන්න. ඒකට පුරුදු නම් හොඳයි. මොකද මම පුරුදුුනේත් නෑ කොයි විදියට. මම පුරුදුනේ නිකන් ඒ දවස්වල මේව දාලා පුරුදුුනේ නෑ. පොඩි කීබෝඩ් එකක් පාවිච්චි කරේ. මේව ෆෝන් තිබුණේ නෑ. ඒක නිසා මේකට පුරුදු වෙන්න ගොඩක් හොඳයි. එතකොට අපේ ටෙම්පෝත් හැදෙනවා. අපේ රිදම් එකත් හැදෙනවා. ඒකත් දාගෙන මේකේ ෆෝන් එකේ පොඩ්ඩක් සද්දේ අඩුයි. ඒක නිසා කීබෝඩ් එකේ ලෙවල් පොඩ්ඩක් අඩු කරලා අරකට ඇහෙන විදිහට එහෙම පුරුදු වෙන ප්‍රැක්ටිස් වෙන එක හොඳයි. ඔයාලට ටිකක් දුවද්දී ඔය ටෙම්පෝ එක ඔයාලත් අත නිකන් හරියට නිකන් මැෂින් එකක් යනවා වගේ ටෙම්පෝ එකටම ඔයාලා සෙට් වෙනවා. ඒක හැදෙනවා අරකට එක්ක ප්‍රැක්ටිස් කරොත් ගොඩක් හොඳයි. කමක් නැහැ. එහෙම නැත්නම් ඔය වගේ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් කීබෝඩ් එකක් විතරක් නම් තියෙන්නේ කමක් නැහැ. මේම මත කීබෝඩ් එකකුත් නැත්නම් කමක් නැහැ. වල නිකන් අර මම දීපු විදිහට ප්‍රැක්ටිස් කරන්න. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔය ටික තමයි පළවෙනි පාඩමේ හරි කරන්න තියෙන්නේ. ඔය ටික හරියට කරන්න. ඊට පස්සේ අපි ස්කේල් ටික බලාගමු. ඊටු ටික එතකොට මේ මං කියලා දීපු වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යටින්. මොකද ඔයාලා කතා කරොත් දෙයක් ඇහුවදින් තමයි මට ඒවට උත්තර දෙන්න පුළුවන්. මම දන්නේ නැහැ මොනවද වයින් වෙන අඩුපාඩු, මොනවද මම කියන්න නැත්තේ, මොනවද ඔයාලට අවශ්‍ය කියලා. මොකද වීඩියෝ එකක් මාර්ගෙන් මේ විදියට ක්ලාස් එකක් කරන්න මේ වගේ දෙයක් උගන්වන්නේ මට මීට කලින් මේ වගේ පළපුරුද්දක් නැහැ. ඒ කියන්නේ මෙහෙම වීඩියෝ එකක් මාර්ගෙන් දෙයක් උගන්වලා ඒක නිසා අඩුපාඩුකම් වෙනවා ඇති.
අනිවාරෙන් ඒක නිසා ඔයාලා මොනෝහරි ප්‍රශ්නයක් මොනෝහරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඒකට රීප්ලයි කරන්නම්. ඉතියාලුනේ තව කියන්න තියෙන්නේ ඔයාලට ප්‍රශ්නයක් ඇති කවද මෙහෙම කීබෝඩ් ගහලා සින්දුවක් අහලා ප්ලේ කරන්නද කියලා නෑ මම බොහොම ඉක්මනට කියලා දෙනවා යන්න උමනා තැන හරියට කරොතින් මං හිතන්නේ වැඩි කාලයක් යයි කියලා ඒකද කිව්වා මං අදත් මං කියනවා හරියට කරොත් පොඩ්ඩක් කැප වුණොත් පොඩ්ඩක් මහන්සි වුණොතින් වැඩි කාලයක් යන්නේ එතකොට මේ ටික මේ මම මේ මුල පොඩ්ඩක් මේ කීබෝඩ් එකේ බේසික්ම හරියක් ප්‍රධානතම මේ ටික අනිවාර්ය අවශ්‍යයි මොකද කවුරුවත් දන්නේ නැති කෙනෙක් මේකට මොනවත්ම දන්නේ නැති කෙනෙක් මේකට ජොයින් වෙලා තිබුණොත් මම මේක මැදින් ඉඳන් පටන් ගත්තා නම් එයා බලයි මොකක්ද මේ උනේ කියලා මොකද එයා දවස් ගාණක් බලන් ඉන්නේ සමහරක් විට මේ පාඩම දානකම් එතකොට එයාට තේරුමක් නැති වෙනවා ඒක නිසා ඉදිරි ටිකත් මං ඉක්මනට ඉක්මනට ගොඩක් ඉක්මනට කියලා දෙන්නේ නැහැ පොඩ්ඩක් ස්ලෝ කියලා දෙනවා හැබැයි වෙන අය කියලා දෙනවට වැඩිය පොඩ්ඩක් ඉක්මනට මොකද ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි දැනට මට මැසේජ් එනවා කෝල් එනවා අහන්නේ ඉයරින් එක නෑ හදාගන්න අයිය පොඩ්ඩක් හෙල්ප් කරන්න කොහමද සින්දුවක් අහලා ගහන්නේ කොහමද කෝඩ්ස් දාන්නේ ඔන්න ඔයගේ ප්‍රශ්න ඉතින් ඒ වගේ තැනකට එන්න තව පොඩ්ඩක් යාළුවනේ ඉවසන් ඉන්න මං ඉක්මනට එතනට ගේන්නම් ඉතින් යාළුවනේ ඇති කතා කරා දැන් දැනටමත් විනාඩි 5 භාගයකට කිට්ටු වෙන්න ආවා එහෙනම් යාළුවනේ පළවෙනි පාඩම මම මෙතනින් නවත්තනවා අර මං දීපු ටික ඒ විදිහටම කරන්න ගොඩක් දුර ඉගෙන ගත්තාන් සින්දු ප්ලේ කරනවා නම් සමා ඒ කට්ටියත් චුට්ටක් මේ මං කියලා දීපු විදිහට පොඩ්ඩක් නිකන් ප්‍රැක්ටිස් කරගන්න කෝකටත් හොඳයි හරි එහෙනම් යාළුවනේ අදට ඇති ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් හම්බ වෙනකන් ඔයාලා ඔක්කොටම සුබ දවසක්